සුන්දර උදෑසන ජේසු පිටයි ජේසුගේ ආදරේ තුල හැම කෙනාම මම පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරගෙනනවා බයිබලෙන් පොඩි පදයක් අරගෙන ශ්‍රී වචනය උන්වහන්සේගේ වචනය අපි කතා කරන්න යනවා. මම මේ ප්‍රශ්නයක් අහන්න මුලින්ම බයිබලේ අපි කියවන්න උවමනාද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් බයිබලේ අපි කියවන්න උවමනාවද? ඒකට උත්තරේ වෙන්නේ හැම කෙනාම ඔව් බයිබලේ අපි කියවන්න ඕනේ. ඇයි අපි බයිබලේ කියවිය යුත්තේ? බයිබලේ ඒක ඉතිහාස පොතක්. නමුත් ඒක ඉතිහාසයේ නෙමෙයි තියෙන්නේ. බයිබලය උපදෙස් තියෙන පොතක්. නොයෙකුත් උපදෙස් දීලා තියෙනවා අපිට. නමුත් ඒක උපදෙස් පොතක්ම විතරක් නෙමෙයි. ඒකේ බයිබලේ තියෙනවා අනාගත වාක්‍ය පොතක්. නමුත් අනාගත වාක්‍ය විතරක්ම නෙමෙයි මේ බයිබලය ඇතුලේ තියෙන්නේ. බයිබලය ආශිර්වාද පොතක්. ආශිර්වාදෙම පමණක් නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ. බයිබල සුවය පොතක්. නමුත් සුවය පමණක් නෙමෙයි බයිබලය ඇතුලේ තියෙන්නේ. බයිබලය හැමදේම අපිට තියෙනවා. දයන් වහන්සේගේ උතුම් මැවිල්ල අපි. දයන් වහන්සේගේ උතුම් මැවිල්ල අපි. අපි කියමුකෝ යම් කිසි උපකරණයකට බඩුවක් අපි මොහකරයක් ගත්තොත් මොන හරි බඩුවක් ගත්තොත් ඒකට මැනුවල් එකක් එනවා. ඒකට විදියට ඒ මැනුවල් එකට විදියට ඒක හදාගත්තොත් උපකරණය ඒ උපකරණය හරියට එනවා. හරි උපකරණයක් විදියට එනවා මැනුවල් එකේ විදියට ඒ දීලා තියෙන පොතේ විදියට අපි හදාගත්තොත් ඒ උපකරණය හරි විදියට නිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් විදියට හැඩ ගැහිලා එනවා. ඒ නිසා මේ ජීවිතේ උන්වහන්සේ තෝරාගත්ත මැවිල්ලේ මැනුවල් එකක් අපිට දීලා තියෙනවා. මං එහෙම කියනවා මැනුවල් එකක් අපිට දීලා තියෙනවා. මැනුවල් එක මොකක්ද? බයිබලේ තමයි මැනුවල් එක. නිසා මැනුවල් එකට විදියට අපි හැදුනොත් උන්වහන්සේට ප්‍රසන්න උන්වහන්සේට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කෙනෙක් විදියට අපි හැදිලා එනවා. මැනුවල් එකට අනුව වැඩ කරේ නැත්තම් කිමකෝ යම් කිසි උපකරණ මොහකරයක් මැනුවල් එක විදියට හදාගන්න බැරි නම් ඒකෙන් ප්‍රයෝජනයක් අපිට ගන්න බැරි වෙනවා. ඒක නිසා උන්වහන්සේ අපිට දීලා තියෙන මැනුවල් එක තමයි ආරම්භයේ ඉඳලා අවසානයේ වෙන තෙක් සීල ආශිර්වාද උපදේශ අනාගත වාක්‍ය ඒ වගේම සුවය ඒ වගේම ඉතිහාසය මේ හැම දෙයක්ම ගැබ් වෙලා තියෙන පොතක් තමයි බයිබලය කියන්නේ. ඒ නිසා අපි බයිබලේ කියවිය යුතුයි. මොකද උන්වහන්සේ තෝරාගත්ත මැවිල්ල මැනුවල් එකට අනුව හැඩගැහිය යුතුයි. මැනුවල් එකට අනුව හැඩගැහෙන්නේ නැත්නම් ඒක සම්පූර්ණ එකක් වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි එකක් තැනකටපත් වෙනවා. සමහර කට්ටිය පුරුදු වෙලා තියෙනවා දේව වචනේ කියවන්න නැතුව දේශනා අහලා ඉරිදපල්ලි ගිහිල්ලා පාලකතුමාගේ දේශනාව අහලා ජීවිතේ හැඩගහ ගන්න. නමුත් එහෙම කරලා මම කියනවා එහෙම කරලා කවදාවත් ඔබට ස්වර්ගයට යන්න බෑ. අපි පොඩ්ඩක් කියමු 1 යොහාන් පොතේ 2:27 තියෙනවා. නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේකින් ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේ. මොනවද කියන්නේ? නුඹලා උන්වහන්සේකින් ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේ. යමකු විසින් නුඹලාට ඉගැන්වීම් ඕනෑ කරන්නේ නැත. කවුරුත් ඔබට උගන්වන්න උමනා නැහැ. එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද ඒ නුඹලාට ඉගැන් වූ ප්‍රකාරයටද උන්වහන්සේ තුල පවතින. උන්වහන්සේ වචනය අනුව නේ උන්වහන්සේ ප්‍රතිර තිනවා. මොනවද කියන්නේ? කිසිම කෙනෙක් උමන නැහැ ඔබට උගන්වන්න. වචනය ඔබට උගන්වයි. මේ වචනය ඔබට උගන්වයි. බයිබලය ඔබට උගන්වයි. උන්වහන්සේ ඔබට උගන්වයි. මේ පොතේ කතෘ ඔබට උගන්වයි. නේ? නිසා මැනුවල් එකට අනුව හැඩ ගැහෙන්න බයිබලය කියවන්න. බයිබලය කියවන්න නැත්නම් අපි සම්පූර්ණ කෙනෙක් වෙන්නේ නෑ. අපෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන. අපි කිමු ලෝකේ භාණ්ඩයක් ගත්තොත් මොකක් හරියක් අපිට හදාගන්න බැරි වෙනවා. හදාගන්න බැරි වුණොත් මැනුවල් එකට අනුව ඒකෙන් වැඩක් නැති
වෙනවා. ඉතින් මගේ ආතරම් මෙදුවේ පුතේ මේ උදහස උන්වහන්සේගේ මේ වචනය අහන ගමන් ඔබ උන්වහන්සේගේ වචනය කියවන්න. වචනේ කියවද්දී මේකේ ලිව්වව කතෘ ශුද්ධාත්මන් වහන්සේ. උන්වහන්සේ තමයි කතෘ. ඒ කතෘ ඔබේ ළඟට ඇවිල්ලා කියලා දෙයි. ඔබ පොත කියවද්දී පොතේ කතෘ ඔබ ළඟට ඇවිල්ලා කියලා දෙයි. මොනවාද ඔබට තේරෙන්නේ නැත්තේ? මොනවාද ඔබට දැනගන්න ඕමනා? ඒ හැම දෙයක් උන්වහන්සේ කියලා දෙ වෙන කිසිම පොතක් කතෘ කෙනෙක් ළඟට ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. සම්මික ජීවමාන පොතක් මං කියන්නේ උපදේශ පොතක්, ඉතිහාස පොතක්, ආශිර්වාද පොතක්, අනාගත වාක්‍ය පොතක් වගේම මේක ජීවමාන පොතක්. උන්වහන්සේ ඔබට කියලා දෙයි. උන්වහන්සේගේ දේව වචනය කියවන්න. අද මේ උදෑසන උන්වහන්සේගේ දේව වචනයකින් ඔබ ආරම්භ කරන්න. මේක අහනා වගේම උන්වහන්සේගේ වචනය දවසට වචන දෙක තුනක් හරි එක පරිච්ඡේදයක් හරි ඔබ කියවන්න පුරුදු වෙන්න. අපි යාඥා කරමු. ආදරවන්ත දේවපියාණනි, ඔබ වහන්සේගේ බලවන්ත හස්තයට මේ මොහොත බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනයත් එක්ක ගොඩ නැගින්න දෙවතාත්වයේ ඔබ වහන්සේගේ මේ දීලා තියෙන මැනුවල් එක හැටියට හැඩ ගැහෙන්න මේ දරුවන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව තබන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ ලේවල බලය තබන්න ස්වාමීනි. ඔබ වහන්සේ මඟ පෙන්වන්න ස්වාමීනි. ඔබගේ ශ්‍රී වචනය කියවන විට ස්වාමීනි එය කතාවක් ලෙස ස්වාමීනි ඔවුන්ට දැනෙන්න, හැඟෙන්න, තේරුම් ගන්න ඔබ වහන්සේ මඟ පාදන්න ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත උතුම් ජීවමාන නාමයෙන් යාඥා කරන ස්වාමීනි. ආමෙන්. ජේසු පිටයි.